කාලය දීපය දේශය කුලය මව්පියෝ කියන මෙන්න මේ පස් මහා බැලුන් දර්ශ බලලා අද වෙනි උතුම් පුර පසළොස්වක පුන් පොහෝ දවසක වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදී ලුම්බිනි සාලවත් නුවන උද්‍යානයේදී සුද්ධෝදන මහ රජතුමන්ටත් මහා මායා දේවියටත් දහව අද වෙනි පුර පසළොස්වක පුන් පොහෝ දවසකදී උප්පත්තිය ලැබුවා මෙලොවට බිහි වුණා. අක්කෝ හමස්මි ලෝකස්ස ජිට්ටෝ හමස්මි ලෝකස්ස මෙන්න මේ ආකාරයට උදාන වාක්‍යයන් සජ්ජායනා කරමින් සත්පියුමන් මත ඇවිදිමින් එවැනි උදාන වාක්‍යයන් ප්‍රකාශ කළා අද වෙනි පුර පසළොස්වක පුන් පොහෝ දවසක. එතුමානම් අද වෙනි උතුම් පුර පසළොස්වක පුන් පොහෝ දවසක උප්පත්තිය ලබලා ගිහි ජීවිතයේ උපරිම සැප වින්දනය කළා. තමන්ගේ ජීවිතයේ මිනිසෙක් මේ ලෝකෙට උප්පත්තිය ලැබෙන සත්වයේ විඳිය හැකි ඉහළම සැප සම්පත් වින්දනය කළා. වයස අවුරුදු 16 පමණ වන විට තමන්ගේ සියලු අධ්‍යාපනයන් අවසන් කරලා වයස අවුරුදු 16 දී ආවාහ විවාහ සම්බන්ධකමකින් විවාහ දිවියටපත් වෙනවා යසෝදරා දේවිය සමග. යසෝදරා දේවිය සමග විවාහ දිවියටපත් වෙලා රාම්‍ය සුරම්ම සුභ කියන මෙන්න මේ මාලිගාවන් වල සැප සම්පත් වින්දනය කරලා වයස අවුරුදු 29 පමණ වන විට මහල්ලේ ලෙඩි මලමිණියක් පැවිදිරුවා කියන මෙන්න මේ සතර පෙර නිමිති දැකලා රාහුලෝ ජාතං බන්ධනං ජාතං කියන මෙන්න මේ ගාථා පාඨය සජ්ජායනා කරමින් තමන්ගේ පුතා මෙලොවට දිවි වුණු දවස රාහුල කුමාරයා උපදුණා. ගිහි ජීවිතයේ බන්ධනයක් ඇති වුණා බැම්මක් ඇති වුණා කියන අරමුණ ඇති කරගෙන ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දවසේදී අලියම පිදු කෙළ පිටක්සේ ගිහි ජීවිතය සමුදීලා මෙන්න මේ උතුම් වූ බුද්ධත්වයේ අරමුණු කරගෙන බෝධිසත්ව ධම්ම පුරන්නට යෙදුණා. සය වසරක් පුරාවට මිනිසෙකුට විඳිය හැකි ඉහළම දුක්ඛන්දරාව මිනිසයා සත්වයා අභිභවා යමින් ඉහළම දුක්ඛන්දරාවක් වින්දනය කරලා ලෝකයේ මිනිසයන් අතර සත්වයන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වන උතුම් වූ බුද්ධත්වය සම්මා සම්බුද්ධත්වය උතුම් වූ බුද්ධග්‍රහා පුණ්‍ය භූමියේදී මහා පොළොව පලාගෙන පැමිණ වජ්‍රාසනයේ මතදී උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වුණු පුබ්බේ නිවානුස්සති ඥානය ආසවක්ඛ්‍යා ඥානය ආදී ඥානයන් අවබෝධ කර ගනිමින් මෙලව පරලව උතුම් මනුස්ස සත්වයාගේ ඉහළම උතුම් වූ පදවිය සම්මා සම්බුද්ධත්වයට පත්වෙමින් අද වෙනි උතුම් වූ පුර පසළොස්වක පුන් පොහෝ දවසේදී බුද්ධත්වය සාක්ෂාත් කරගත්තා. විශ්වයේ හරි මධ්‍ය කේන්ද්‍රයේ බුද්ධදහා පුණ්‍ය භූමියේදී බුද්ධත්වය සාක්ෂාත් කරගත්තු ලෝතුරු බුදුහාමුදුරුවෝ 45 වසරක් පුරාවටම ලෝක සත්වයා වෙනුවෙන් ධර්ම දේශනාවන් සිද්ධ කරමින් ලෞකික ජීවිතය පරලෝක ජීවිතය සාංසාරික විමුක්තිය වෙනුවෙන් ධර්ම දේශනාවන් සිද්ධ කරමින් චරිත භික්ඛවේ චාරිකල් බහුජන හිතාය බහුජන සුඛාය මිනිසුන්ගේ හිතසුව පිණිස සත්වයාගේ හිතසුව පිණිස කෙලෙස් බඩගුරේ තැවෙමින් ජීවත් වෙමින් කටයුතු කරන සත්වයාගේ සැපය පිණිස සත්වයාගේ ගැලවීම පිණිස සංසාර විමුක්තිය පිණිස ධර්ම දේශනාවන් සිද්ධ කරමින් 45 වසරක් පුරාවට ධර්ම දේශනාවන් ඉෂ්ට සිද්ධ කළා දේශනා කළා. ඉන් අනතුරුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ අද වෙනි උතුම් පුර පසළොස්වක පුන් පොහෝ දවසක පිරිනුවන් පාලනට යෙදුණා. උන්වහන්සේ පිරිනුව කුසිනාරානුවර අද වෙනි පුර පසළොස්වක පුන් පොහෝ දවසකදී ඒ සල් උපවර්තන සල් උයනේදී පිරිනුවන් පාලනට යෙදුණා. ලෝක සත්‍යාතම පොදු වූ ධර්මතාවය අනිත්‍ය ධර්මතාවය සියලු දිනාට පෙන්වා දෙමින් උන්වහන්සේ ඒ පිරිනුවන් පාලනට යෙදුණා. උන්වහන්සේගේ අවසන් ශ්‍රාවකයාණන් වහන්සේ හැටියට මහරහතන් වහන්සේ හැටියට ඒ උතුම් වූ මහරහත් ඵලයට පත්වුණු ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අවසන් මහරහතන් වහන්සේ සුභද්‍රනම් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අවසන් මහරහතන් වහන්සේ
උන්වහන්සේ ජීවමාන වැඩවාසය කරන සමයේදී රහත් වුණු අවසන් ස්වාමීන් වහන්සේ. එවැනි උතුම් වූ සම්බුදු තෙමගුල අදවැනි පුර පසළොස්වක පුන් පොහෝ දවසක සිදු වුණේ පින්වතුනි. මෙවැනි උතුම් වූ පුර පසළොස්වක පොහොය දවසකදී ඔබ අපි හැම දිනෙකම මේ සම්බුදු තෙමගුල සමරමින් මෙලව වශයෙන් පරලොව වශයෙන් සියලු සත්වයාටම පොදු වූ ධර්මතාවය පිළිබඳව සිහිපත් කරමින් ඒ ධර්මතාවයට මුහුණ දීම වෙනුවෙන් ඒ අවශ්‍ය වෙන මාර්ගය ධර්ම මාර්ගයෙන් ගමන් කරන්නට ධර්මයේ ශ්‍රවණය කරලා සාංසාරික විමුක්තිය අවබෝධ කරගැනීමේ උතුම් අරමුණ ඇදිට පෙරදරි කරගෙන මේ උතුම් පුරපසලස්සක පොන් පොහෝ දවසේදී තමන්ගේ හිතට දැඩි අදිෂ්ඨානයක් ලබා දෙමින් කටයුතු සිද්ධ කරන්න මමත් මගේ මේ සංසාර බන්ධනය කෙලවර කරගන්නවා සසර දහදුකින් අති මිදිනවා කිය උතුම් චේතනාව හිතේ පෙරදරි කරගෙන ධර්මය අහන්න හොඳයි. පින්වතුනි, ලෞතුරා බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නන ස්වාමීන් වහන්සේලාට විනය නීති ප්‍රඥප්ති පනවලා තිබෙනවා. විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවලා තිබෙනවා. පින්වතුනි, ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ ධර්මය ශ්‍රවණය කරන පින්වතුන් වෙනුවෙන්, ඒ කියන්නේ බණ අහන ඔබ වැනි පින්වතුන්ලා වෙනුවෙන් බණ අහන්නට ඕනේ කොහොමද, බණ අහන්නේ කොහොමද කියන එක පිළිබඳව, ඒ වගේම ධර්මය අහලා ඒ ධර්ම ආනිසංස පිළිබඳව කෙටියෙන් සිහිපත් කරන්නට ඕනේ. කෙටි දහම් අනුශාසනාවක් පවත්වන්නට ඕනේ. ඒ දහම් අනුශාසනාවේදී ඔබ පින්වතුන්ලා පුතත් යන ඔබ අපි හැම දෙනෙක්ම බණ අහන්නට ඕනේ ආකාරය, ධර්මය අහපුවාම අපේ ජීවිතයක මෙලව වශයෙන් පරලොව වශයෙන් අපිට වැඩදායි වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දේශනා කරන්නටයි ලෞතුරා බුදුහාමුදුරු විනය නීතියක් පැනවුවා. ඒ විනය නීතිය කඩනකොට ඉෂ්ට සිද්ධ කිරීම අද දක්වාම මේ සම්බුද්ධ ශාසනයේ පැවතගෙන එන පවත්වාගෙන ඉමින් පවතින මහා සංඝරත්නයේ සතු යුතුකම. ඒ යුතුකම කඩනකොට ඉෂ්ට සිද්ධ කිරීමේ අවස්ථාව. පින්වතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුනාත ධාරේත චරාත ධම්මි කියලා. සුනාත කියලා කියන්නේ පින්වතුනි හොඳින් අහන්න කියන එක. ධාරේත කියලා කියන්නේ පින්වතුනි ධාරණය කරගන්න. චරාත ධම්මි කියලා කියන්නේ පින්වතුනි ඒ අහපු ධර්මය අවබෝධ කරගත්තු ධර්මය පිළිපදින්න ඕනි. එහෙම වුණොත් තමයි පින්වතුනි ඒ ධර්මයේ ප්‍රයෝජනය ලබා ගන්නට පුළුවන් වෙන්නේ, ලඟා කර ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද පින්වතුනි අපි බණ අහන්න ඕනේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කොහොමද අපි බණ අහන්න ඕනේ? කොහොමද පින්වතුනි බණ අහන්න ඕනේ? කයයි වචනයයි සංවර කරගෙන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීම. ඔබ අද සමාදන් වෙලා ඉන්නේ අෂ්ටාංග උපෝසත සීලය. මේ සීලේ හරම ප්‍රබල සීලයක් පින්වතුනි. අටසේ සමාදන් වෙලා ඉන්නේ ශික්ෂාපද අටකින් ඔබ අද සමාදන් වෙලා ඉන්න අවස්ථාව. ඒ අවස්ථාවේදී කය වචනේ සංවර කරගන්නට ඕනේ. වෙනදා වගේ ඔබ පින්වතුන්ලට අද කතා කරන්නට බෑ. ධර්මයේ පිළිබඳව කතා කරන්න පුළුවන්, ධර්ම කරුණු සාකච්ඡා කරන්න පුළුවන්, ධර්ම කරුණු මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනදා වගේ ඔබ පින්වතුන්ලට මේ අටසි සමාදන් වෙලා ඉන්න ඔබ පින්වතුන්ලට වෙනදා වගේ ඇවිදින්න කරන්න බෑ. කය සංවර කරගන්න ඕනි. මෙන්න මේ ශරීරය සංවර කරගන්නට ඕනි. ඇවිදිනකොට, ගමන් කරනකොට, අඩිය තබනකොට මනස සිහිනුවණින් ඇවිදින්න ඕනි. ඔබගේ අටසිල් පද ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නට ඕනි. අන්න එහෙම අටසිල් සමාදන් වුණු ඔබ පින්වතුන්ලා බණ අහන්න ඕනේ කයයි වචනයයි සංවර කරගෙන.
කල්පනා කරලා බලන්න පින්වතුනි, බණහන ඔබ පින්වතුන් ළඟ, ඔබ පින්වතුන් ළඟ කතා කර කර ධර්මය අහන්නට බෑ පින්වතුනි. කවදාවත් බණහනකොට ඒ වගේම තමයි පින්වතුනි, කය සංවර කරගන්න නැතුව බණ අහන්නත් බෑ. ඇහුවොත් ඒකේ ප්‍රයෝජනය ලබා ගන්නත් බැරි වෙනවා. විවිධ ක්‍රියාකාරකම් කරන අතරතුරදී බණ අහමින් විවිධ ක්‍රියාකාරකම් කරපුවාම ඒ අහපු බණෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි පින්වතුනි, ඒ කරපු වැඩේ සාර්ථකමත් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, කයයි වචනයයි සංවර කරගෙන බණ අහන්න ඕනි. එහෙම බණ ඇහුවට පමණක් මදි පින්වතුනි, ධාරේත ධාරණය කරගන්න ඕනි, අවබෝධ කරගන්න ඕනි, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, ඒ ධර්මය පිළිපදින්නට ඕනි, ඒ ධර්මය අනුගමනය කරන්නට ඕනි, ඒ ධර්මය ක්‍රියාවට නංවන්නට ඕනි. එහෙම වුණොත් තමයි පින්වතුනි, ධර්මයේ ආනිසංස, ධර්ම ආනිසංස ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි, එක්තරා කතා පුවතක් මේ වෙලාවේ මා දේශනා කරනවා, මේ ධර්මයේ දේශන ශ්‍රවණය කරන ඔබ පින්වතුන්ලට ධර්මයේ වටිනාකම තේරුම් ගන්න. ලෝතර බුදුහාමුදුරුව පින්වතුනි වැඩිම කාලයක් වැඩ වාසය කළේ ජේතවන විහාරස්ථානයේ. මෙන්න මේ ජේතවන ආරාමයේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ සමහර දිනයන් වලදී උදෑසන ධර්ම දේශනාවන් පවත්වනවා. ධර්ම දේශනාවන් පවත්වනවා. අද ඔබ වගේම එතත් විශාල පිරිසක් පින්වතුනි බණ අහන්න පැමිණෙනවා. බුදුහාමුදුරුවන්ගෙන් විශාල පිරිසක් බණ අහන්න පැමිණෙනවා. ඒ පිරිස අතර රජවරු, සිටුවරු, ඇමතිවරු, මේ ආදී සෑම දෙනෙක්ම බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න පැමිණෙනවා. මෙන්න මේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න විවිධ පිරිස් පැමිණෙනවා පින්වතුනි. විශාල පිරිසක් අද ඔබ පින්වතුන් ලබගේ නෙමෙයි, මේ වගේ දහ ගුණයක් සිය ගුණයක් විශාල පිරිසක්. මේ පැමිණෙන හැම පින්වත් කෙනෙකුම ශ්‍රවණය වන විදිහට, ඇහෙන විදිහට අද තාක්ෂණයේ දියුණු නිසා ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඔබට බණ අහන්න පුළුවන්. ඒ වුණත් පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලක්ෂයක් සෙනඟ පැමිණුණත් ඒ පැමිණෙන හැම දිනෙකටම, ඒ පැමිණෙන සියලු දිනාටම ශ්‍රවණය වෙන විදිහට බුදුහාමුදුරන්ට බණ ධර්මය දේශනා කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේටම පහළ වෙන ඥාන 10ක් තියෙනවා. මෙන්න මේ ඥාන 10 අතර එක්තරා ඥානයක් තමයි බණ අහන්න පැමිණෙන විශාල පිරිස කතරම් වුවත්, අපි කියමුකෝ පින්වතුනි, මේ ඉන්න පිරිස වගේ පිරිසක් බණ අහන්න ගියත් ඒ සෑම දිනාටම තේරෙන විදිහට, ඒ සෑම දිනාටම අවබෝධ වෙන විදිහට ධර්මයේ දේශනා කිරීමේ හැකියාව තියෙන බුදුහාමුදුරන්ට පමණයි. ඒ කියන්නේ පින්වතුනි, දැන් ඔබ පින්වතුන්ලා අතර ඉන්නවා පුංචි ළමයි, ඒ වගේම තරුණ පිරිස්, වයසක පිරිස්, ඒ වගේම තමයි ඔබ අතරෙම ඉන්නවා විවිධ විදිහට මේ ධර්ම කරුණු තේරුම් ගන්න පුළුවන් අය. ඒ කියන්නේ සමහර වෙලාවට ගැඹුරින් ධර්මයේ දේශනා කරොත් ගැඹුරු ධර්ම කරුණු තේරුම් ගන්න පුළුවන් සමහර අය ඉන්නවා, සමහර අය සමහරුන්ට තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට පුළුවන් කමක් තිබෙනවා පින්වතුනි, ඒ ගැඹුරින් වුණා දේශනා කරන ධර්මය ඒ එක්කිනාට ඒ ගැළපෙන විදිහට ධර්මයේ දේශනා කිරීමේ හැකියාව. මෙන්න මේ ආකාරයට විශාල පිරිසක් බණ අහන්න ජේතවනාරාමයට පැමිණෙනවා. මෙන්න මේ බණ අහන්න පැමිණෙන පිරිස් අතර පින්වතුනි එක්තරා තරුණ පුද්ගලයෙක් ඉන්නවා. මෙන්න මේ තරුණ පුද්ගලයා දකිනවා විශාල පිරිසක් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න එනවා. ඒ බණ අහන්න එන විශාල පිරිස අතර සමහර අය ධර්මය අහලා මාර්ගඵල අවබෝධ කරගන්නවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මෙන්න මේ මාර්ගඵල අවබෝධ කරගන්නවා. සමහර අය සංසාර දහදුකින් අතමිදලා නිවන් දකින්න නැත් ඉන්නවා. ඒ වගේම තමයි සමහර අය බණ අහන්න ඇවිල්ලා
කිසිම දෙයක් අහපු නැති විදිහට, ශ්‍රවණය නොවුණු විදිහට, වැටහුණු නැති විදිහට නැවත යනවා. මෙන්න මේ කාරණාව මේ තරුණයා බණහන්ට අපි සෑම දවසකම දකිනවා පිටුතුනි. මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ තරුණයට ගැටලුවක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ මහා බල සම්පන්නයි. උන්වහන්සේට මහා ශක්තියින් තිබෙනවා. උන්වහන්සේ මහා විශාල ඥානයක් තිබෙන පුද්ගලයෙක්. මිනිස්යන් අතර සත්වයන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු කෙනෙක්. තුන් ලෝකාන්තර වුණු බුදුහාමුදුරුවන්ට ඇහි බැලිනේ හැම දිනෙකම සංසාර දහදුකින් මුදවන්නට. මෙන්න මේ කියන කාරණා හිතේ පෙරදරි කරගෙන මේ තරුණයා උදේ පාන්දරම ජේතවනාරාමයට යනවා. යනකොට බුදුහාමුදුරුවෝ උදෑසනම ධර්මාසනයේ වැඩ ඉන්නවා. වෙනදට වඩා ටිකක් උදේම යන්නේ බුදුහාමුදුරුවන්ගෙන් මේ කාරණාව අහන්න ඕනේ කියන චේතනාවෙන්. හැබැයි පින්වතුනි, මේ තරුණයා මේ ජේතවනාරාමයට ඇතුල් වෙනකොටම බුදුහාමුදුරුවෝ මේ තරුණයාව තේරුම් ගන්නවා. බුදුහාමුදුරුවන්ට ඒ තරුණයාව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා පින්වතුනි. මෙන්න මේ තරුණයා තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ මෙන්න මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගෙන් විශාල පිරිසක් බණ අහන්න පැමිණෙනවා. මෙන්න මේ විශාල පිරිස අතරේ සමහර අය සංසාර දහදුකින් මත මිදෙනවා. සංසාර දහදුක කෙලවර කරලා නිවන් අවබෝධ කරගන්නවා. සමහර අය මේ බණ අහලා ආපු නැති විදිහට නැවත මේ ස්ථානයෙන් පිට වෙලා යනවා. ඒ කියන්නේ හිස්සකින් පිට වෙලා යනවා. හිස් මානසිකින් යුක්තව පිට වෙලා යනවා. භාග්‍යවත් බුදු පියාණනි, ඔබ වහන්සේට බැරි ඇයි මේ බණහාට පැමිණෙන සියලු දෙනාව සංසාර දහදුකින් මුදවන්නට කියන කාරණාව මෙන්න මේ තරුණයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ තරුණයාට එකපාරක පින්මුතුනේ පිළිතුරු ලබා දෙන්නේ නැහැ. මේ තරුණයාගෙන් ප්‍රශ්න අහනවා. තරුණයා, ඔබ මෙහි පලාතිමද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ තරුණයා පිළිතුරු දෙනවා, එහෙමයි ස්වාමීනි, මම මේ පලාතිමයි. හැබැයි බුදුහාමුදුරුවෝ අහනවා, හැබැයි ඔබගේ මුහුණේ ස්වරූපයෙන් ඔබ නම් මේ පලාතේ උප්පත්තිය ලැබුව කෙනෙක් වෙන්න බෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ තරුණයා පිළිතුරු දෙනවා, එහෙමයි ස්වාමීනි, මම නම් මේ පලාතේම නෙමෙයි, මගේ උපන් ගම බරණැස් නුවර. මම උප්පත්තිය ලැබුවේ බරණැස් නුවරින් බුදුරජාණන් වහන්ස. ආවාහ විවාහ සම්බන්ධය නිසා මම වෙනදා කරන සිටු කුමාරයෙක්. වෙනදානේ පැමිණිලා සිටු කුමාරිකාවක් විවාහ කරගෙන මේ ප්‍රදේශයේ පදිංචි වුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා, තරුණය, ඔබ වෙනදාමෙන් ඊට වෙන කෙනෙක්. ඔබ මේ රටේ ඕනෑම තැනකට ගිහින් වෙනදාම් කරනවා. ඒ වගේම ඔබ බාරණස් නුවරත් වෙනදාම් කරන්න යනවා කියලා කිව්වා නේද? එහෙනම් ඔබ දන්නවා ඇති නේද මේ බාරණස් නුවරට යන්න තියෙන පහසුම මාර්ග පිළිබඳව හොඳ ආකාරවම දන්නවා නේද කියලා බුදුජානන වහන්සේගෙන් මේ තරුණයාගෙන් අහනවා පින්වතුනි. ඒ වෙලාවේදී මේ තරුණයා පිළිතුරු ලබා දෙනවා, එහෙමයි ස්වාමීනි, මම බරණැස් නුවරට යන්න තිබෙන පහසුම මාර්ග ඔස්සේ ගමන් කරනවා. පහසුම මාර්ග ඔස්සේ ගමන් කරලා වෙනදාම් සිද්ධ කරලා නැවත පැමිණෙනවා. ඒ බරණැස් නුවර සෑම ප්‍රදේශයක්ම, සෑම පළාතක්ම, සෑම ගමක්ම මම හොඳ ආකාරවම දන්නවා. ඒ පාරවල් පිළිබඳව හොඳ අවබෝධයක් දැනුමක් තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, තරුණය, යම්කිසි පුද්ගලයෙක් ඔබගෙන් බරණැස් නුවරට යන්න ඕනි ආකාරය පිළිබඳව, මාර්ගය පිළිබඳව ඇහුවොත් ඔබට ඒ පහසුම මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමී, මට බරණැස් නුවරට යන්න තියෙන පහසුම මාර්ගය, කෙටිම මාර්ගය මම ඔබට කියලා දෙනවා. ඒ පහසුම මාර්ගය ඔස්සේ, කෙටිම මාර්ගය ඔස්සේ ගමන් කරලා ඒ පුද්ගලයාට බරණැස් නුවරට ළඟා වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉරණියේ බුදුරජාණන් වහන්සේට මේ තරුණයා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අහනවා මේ තරුණයාගෙන්, තරුණය, ඔබින් කෙනෙක් ඔබ පාර කියලා කිය පුද්ගලයෙකුට, යම්කිසි පුද්ගලයෙකුට පාර කියනවා.
ඒ පුද්ගලයා ඒ පාරේ ගමන් නොකොට වෙන වෙන පාරවල් ඔස්සේ ගමන් කරලා ඒ පුද්ගලයා අතරමං වුණොත් ඔබට මොනවද කරන්න පුළුවන් වෙන්නේ? මේ තරුණයා කල්පනා කරන උත්තරයක් දෙනවා. ස්වාමී, මට නම් ඒ අතරමං වුණ පුද්ගලයාට උදව් කරන්න බැරි වෙනවා. හේතුව ඔහු මා පෙන්නපු මාර්ගයේ නොකොට වෙන වෙන මාර්ග ඔස්සේ ගමන් කරලා අතරමං වුණොත් නැවත ඒ පුද්ගලයාව හරි මාර්ගයට ගන්න හරි අමාරුයි. ඒ වගේම තමයි හරි මාර්ගේ යන්නේ නැත්නම් ඒ පුද්ගලයාට පාර පෙන්නලා දෙන්න මට හැකියාවක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයා කලින් අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ උණු මම උනත් ධර්මීය දේශනා කරන කොතිකු දේශකයාණන් වහන්සේලා දේශකයාණන් වහන්සේලා සිටියත් ඒ සෑම දෙනෙක්ටම හැකියාව තිබෙන්නේ, පුළුවන්කම තිබෙන්නේ සංසාර මාර්ගය කෙටි කරගෙන නිවන් දකින මාර්ගය පෙන්වා දෙන්නට පමණයි. හරි මාර්ගය, පහසු මාර්ගය දේශනා කරන්නට පමණයි පුළුවන්නේ. බුදුරජාණන් වහන්සේ මුචි මට පුළුවන්නේ යන්ට තිබෙන පහසුම මාර්ගය පෙන්වා දෙන එක පමණයි. ඒ මාර්ගය ඔස්සේ ගමන් කළොත් සෝවාන්, සපුරුදාගාමි, අනාගාමි, අරිහත් අවසානයේ දුතුන් සංසාර දුක් කෙලවර කරගෙන නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැතුව වෙන වෙන මිත්‍යා දෘෂ්ටික මාර්ග ඔස්සේ ගමන් කරලා සංසාර ගමන කෙලවර කරගන්නට බැරුව සංසාරේ අතරමං වුණොත් බුදු වෙච්චි මටවත් ධර්මයේ දේශනා කරන කිසිදු කෙනෙකුටවත් බේර ගන්න බැරි වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා පින්වතුනි, බණ අහන ඔබ පින්වතුන්ලා කල්පනා කරන්නට ඕනි කාරණාවක් තමයි අර්මාපරි සදහන් කළ විදිහට. එහෙනම් සුනාත ධාරයට චරාග ධම්මී කියන විදිහට බණ අහන්න. එහෙම අහලා ධර්ම මාර්ගයේ ගමන් කරලා අවසානයේ යතුන් අමා මහ නිවන් සුව ළඟා කර ගන්නවා කියලා අරමුණ ඇති කරගෙන හිතේ චේතනාව ඇති කරගෙන හිතේ අදිෂ්ඨානය ඇති කරගෙන බණ අහන්න. එහෙම බණ ඇහුවොත් ඔබට මෙන්න මේ සසර ධාතුකේ මත මිදෙන්නට පුළුවන්කමක් ලැබෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්වතුනි, මම මුලින් ගාථා පාඩයක් දේශනා කළා. මාතෘකා කර ගන්නට යෙදුණා. උත්ථානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවනෝ අප්පමත්තස්ස යසෝභි වද්දති. අපේ ජීවිතයේ මෙලොව ජීවිතයේ යසස ඉසුරු ළඟා කර ගන්නට නම් යස ඉසුරු ලැබෙන්නට නම් මෙලොව ජීවිතය සාර්ථකමත් කර ගන්නට නම් කරුණු කාරණා හතරක් තියෙනවා. මෙන්න මේ කරුණු හතර ඔබේ ජීවිතයට ළඟා කර ගන්න ඕනේ. මෙලොව ජීවිතය සාර්ථකමත් කර ගන්නත් පුළුවන් වෙනවා, පරලොව ජීවිතය සර්වපකාරයෙන්ම සාර්ථකමත් කර ගන්නත් පුළුවන් වෙනවා. පින්වතුනි, මෙන්න මේ ගාථා පාඨයේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ ධම්මපද පාළියේ. මේ ධම්මපද පාළියේ වර්ග 26ක් තියෙනවා. මේ වර්ග 26ේ ගාථා 423ක් තියෙනවා. මෙන්න මේ වර්ග 26ේ දෙවෙනි වර්ගය තමයි අප්‍රමාද වර්ගය. මෙන්න මේකේ තිබෙන 24 වෙනි ගාථාව වර්ග 26ේ දෙවෙනි වර්ගයේ 24 වෙනි ගාථාව තමයි පින්වතුනි මම මාතෘකා කරගන්නට යෙදුනේ. ධම්මපද ඔබ හැම දෙනෙක්ම අහලා තිබෙනවා. ධම්මපදයේ පිළිබඳව මෙන්න මේ ධම්මපදයේ සඳහන් වෙන වටිනා ගාථාව. මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වේළුවනාරාමයේදී කුම්භഘോഷක සිතානන් අරභයා. මෙන්න මේ කුම්භഘോഷක සිතානන් අරභයා මෙන්න මේ දේශනා කරන ගාථාවේ සඳහන් වෙන කාරණාව තේරුම තමයි එළඹගත උත්සාහයෙන් නිතුව උත්තානවතෝ සතිමතෝ කියන්නේ නිවැරදි සිහියෙන් යුතුව කටයුතු කිරීම. සතිමතෝ සුචි කම්මස්ස නිවැරදි කර්මාන්තයන් සිද්ධ කරමින් සුචි කම්මස්ස නිසම්මකාරයෝ නිවැරදි මනසකින් යුක්තව කල්පනා කරමින්
සඤ්ඤතස්සත ධම්මා ජීවනෝ නිවැරදිව ධාර්මිකව ජීවත් වෙන පුද්ගලයා යසෝදි වඩ්ඩති යසස වර්ධනය කරනවා. අපේ මේ ලෝකේ ජීවත් වෙන මානසික උසස් පුද්ගලයා බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ මේ ලෝකේ දුර්ලභම වස්තුන් අතර පළවෙනි දුර්ලභ වස්තුව තමයි මනුස්සත්ම භාවයක් ලැබීම. මෙන්න මේ දුර්ලභව ලබාපු මනුස්ස සත්වයා ජීවිතේ ඇති කරගන්න ඕනි පළවෙනි කාරණාව තමයි උත්තාන සම්පදාව, උත්සාහවන්ත වීම. ඔබ පින්වතුන් දනම් අදිෂ්ඨානයෙන් යුතුව උත්සාහයෙන් යුතුව නිවන් අවබෝධ කරගන්නට කටයුතු කරන්නට ඕනි. අලසකම ඇතහැරලා, කම්මැලිකම ඇතහැරලා නිවන් දකින්නට අවශ්‍ය වෙන මාර්ගය ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනි. අපි ගන්නවා පින්වතුනි, බණ අහන එක තමයි ටිකක් අමාරුම වැඩේ. භාවනා කරන එකයි ධර්මයේ ශ්‍රවණය කරන එකයි. හේතුව සිතට ලැබෙන සහනය නිසා ඔබ නිදිමත ඇති වෙනවා. බණ අහනකොට ඇති වෙන කාරණාවක් තමයි නිදිමත ගතිය. එහෙම නේද පින්වතුනි? බණ අහනකොට නිදිමත ඇති වෙනවානේ. මෙන්න මේ නිදිමතට ඉඩ නොදී උත්සාහයෙන් යුතුව බණ අහන්න ඕනේ. දැඩි අදිෂ්ඨානයකින් යුතුව. එහෙම ඇහුවොත් තමයි සසර ගමන කෙටි කරගන්න පුළුවන් වෙන්නේ. සසරේ නැවත උප්පත්තිය ලබන්නට තිබෙන කෙලෙස් ධර්මයන් නැති කරන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඩොක්ටර් බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතය තමයි අපේ ජීවිතයට වටනා ආදර්ශය. ලෞතර බුදුහාමර උත්සාහවන්ත වුණු නිසා සය අවුරුද්දා පුරාවටම මිනිසියෙකුට විඳිය නොහැකි දුක් කන්දරාව වින්දනය කරමින් බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. මේ ලෝකේ සත්වයෙකුට විඳින්න බැරි තරම් දුක් වේදනා විඳා සය අවුරුද්දා පුරාවටම දුක් වින්දනය කරලා අද වෙනි පොය දවසේකයි බුදු වුණේ. ඒ බුදු වුණු බුදුරජාණන් වහන්සේ සංසාරයේ එහෙම නැත්නම් නැවත උප්පත්තිය ලබන්නට අවශ්‍ය වෙන කෙලෙස් ධර්මයන් ප්‍රහීණ කළා උත්සාහයෙන් යුතුව. ඔබ පින්වතුන්ලා උත්සාහයෙන් යුතුව ධර්මය අහන්න, ධර්මය අහලා ඔබේ මෙලව ජීවිතය විතරක් නෙමේ පරලොව ජීවිතය සාර්ථකමත් කරගන්න. ඒ ධර්මය අහන්න තමයි මම මුලින්ම දේශනා කළේ අහන්න ඕනි විදිහ පිළිබඳව. කය වචනය සංවර කරගෙන එහෙම උත්සාහයෙන් යුතුව බණ ඇහුවොත් ධර්මයේ ශ්‍රවණය කරලා උත්සාහයෙන් යුතුව ධර්මයේ ශ්‍රවණය කරොත් මෙන්න මේ සසර ගමන කෙලවර කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ගිහි ඔබ පින්වතුන්ලා පෘථග්ජන ජීවිත ගත කරන ඔබ පින්වතුන්ලා උත්සාහවන්ත වෙන්න ඕනි. ඔබ උත්සාහවන්ත වුණොත් තමයි ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. හේතුව ඔබ රැකී ආරක්ෂා කරනවා නම් ඒක උත්සාහයෙන් උනන්දුවෙන් ඉටුව කරන්න ඕනේ. පාසල් යන ළමයෙක් නම් අධ්‍යාපන උනන්දුවෙන් උත්සාහයෙන් ඉටුව සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ රැකී ආරක්ෂා කරන අය පින්වතුන්ලා හැටියට උත්සාහයෙන් උනන්දුවෙන් ඉටුව රැකී ආරක්ෂා කළොත් ඔබට එහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වතුනි, බුදුහාමුදුරෝ දේශනා කරනවා උත්සාහවන්ත වෙන්න කියලා. දෙවැනි එක තමයි සතිය, නිවැරදි සිහිය. මෙන්න මේ සිහිය පිළිබඳව, සතිය පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හත්වෙනි අංගයේ හැටියට සම්මා සතිය හඳුන්වලා තිබෙනවා. එළඹගත සිහියෙන් යුක්තව කටයුතු කිරීම. ඒ වගේම තමයි සතර සතිපට්ඨානයේ, සතර සතිපට්ඨාන සූත්‍රයේ මෙන්න මේ සතිය පිළිබඳව දේශනා වෙලා තිබෙනවා. කායේ කායානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, වේදනානු වේදනානුපස්සී විහෙරති. ඒ වගේම තමයි ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආපදං. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආථාපි සම්පජානෝ සතිමා. මෙන්න මේ සතිය දියුණු කරන්න ඕනි ආකාරය පිළිබඳව, එහෙම නැත්නම් සතිය සිහිය පිළිබඳව අවබෝධය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. කය පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම. ඒ වගේම තමයි වේදනාව පිළිබඳව, වේදනානු වේදනානුපස්සී, වේදනාව වේදනාව පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම.
ඒ වගේම තමයි සිත පිළිබඳව චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ සිතේ ඇතිවන ධර්මයන් පිළිබඳව අවබෝධයෙන් යුතුව සිටීම. අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම සතිය හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ වගේම තමයි පින්වතුනි ඇස කන නාසය දිව සම මනස කියන මෙන්න මේ දොරටු සයට ඇතිවෙන රූපය නැමැති අරමුණු නිසා ඔබේ හිතේ ඇතිවෙනවා ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් ඇති නොවෙන්නට වග බලා ගැනීම තමයි සතිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඔබේ හිතේ ඇතිවෙනවා විවිධ අකුසල මූලයන්. මෙන්න මේ අකුසල මූලයන් ඇතිවෙන්න නොදී ඉඩ නොදී ඒවා ප්‍රහීණ කරන්න අවශ්‍ය වෙන මෙන්න මේ රූපය නිසා ඇතිවෙන ලෝභ සහගත චේතනාව, ද්වේෂ සහගත චේතනාව, මෝහ සහගත චේතනාව දුරු කිරීමට අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම සතියයි පින්වතුනි. ඒක තමයි සතිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඔබ පින්වතුන්ලා පොය දවසට අඩුම තරමේ මෙන්න මේ සතර සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරන්න උත්සාහ කරන්න. ඒ තුලින් ඔබට සතිය දියුණු කරගන්න පුළුවන් වේ, සතිය වර්ධනය කරගන්න පුළුවන් වේ. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි සුචි කම්මස්ස. නිවැරදි කර්මාන්තය. කය, සිත, කය වචනය කියන මෙන්න මේ තිදොරින් සිදුවෙන්න තිබෙන අකුසල් නවත්තලා කුසල ධර්මයන් ප්‍රගුණ කරන්න ඕනේ. සිතින් ඇතිවෙන, කයෙන් ඇතිවෙන, වචනයෙන් ඇතිවෙන දේවල් පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට ඕනේ. ඒ කියන්නේ පින්වතුනි අපිට අද නම් අටසිල් සමාදන් වෙලා ඉන්නවා. පානාතිපාතා වේරමණී, අදින්නා දහන වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී ආදී ශික්ෂා පදවලදී මෙන්න මේ සිත කය වචනය කියන තිදොරින් සිදුවෙන, කය වචනය කියන තිදොරින් සිදුවෙන සිල් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි හතරවෙනි කාරණාව ධර්මානුකූලව ජීවත් වීම. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහම්කෝ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට නම් ධර්මානුකූලව ජීවත් වෙන පුද්ගලයාට ජීවත් වෙන්න ඕනි ආකාරය පිළිබඳව, එහෙම නැත්නම් නොකර යුතු, කළ යුතු, නොකළ යුතු රැකී ආරක්ෂා පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරනවා. එෙහිදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මස් මාංශ වෙනදාම. ඒ වගේම තමයි අදි ආයුධ වෙනදාම, වස විස වෙනදාම. ඒ වගේම තමයි මත්පැන් මත්ද්‍රව්‍ය වෙනදාම. ඒ වගේම තමයි වහල් වෙනදාම. මෙන්න මේ දේවල් නොකොට, සොරකම් නොකොට ධර්මානුකූලව ජීවත් වෙන්නට ඕනි. දැහැමිව ජීවත් වෙන්නට ඕනි. දැහැමිව උපයා සපයා ගන්නට ඕනි. එහෙම උපයා සපයාගත් පුද්ගලයා යසස දියුණු කරගන්නවා, කීර්තිය ප්‍රශංසාව ලැබෙනවා ඒ පුද්ගලයාට. මෙලොව වශයෙන් ලෞකික ජීවිතය ගත කරන ඒ පුද්ගලයාට කීර්තිය ප්‍රශංසාව ලැබෙනවා වගේම තමයි පරලෝක වශයෙන් සංසාර ධාතුකින් අත මිදලා උතුම් නිවන් ලබා කරගන්නට මාර්ගය සැලසෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි ඔබ පින්වතුන්ලා මේ මාමුලින් සඳහන් කළ විදිහට, දේශනා කළ විදිහට හොඳින් බණ අහන්න. සුනාත ධාරිත චරාත ධම්මී කියන විදිහට හොඳින් බණ අහන්න. ඒ ධර්මය පිළිපදින්න. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. ඒ වගේම තමයි මා ගාථා පාඩයක් සඳහන් කළා. උත්තානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරයෝ. මෙන්න මේ ගාථාව සඳහන් වෙන උත්සාහවන්ත මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න. මේ උතුම් පොහොය දවසේ තමන්ගේ හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න, සංසාර ධාතුකින් අත මිදීමට මම උත්සාහවන්ත වෙනවා.
මෙන්න මේ කෙලෙස් ප්‍රහීන කරන්න මම උත්සාහවන්ත වෙනවා. ඒ වගේම තමයි නිවැරදි සිහියෙන් යුතුව සතිමතෝ නිවැරදි එළඹගත සිහියෙන් යුතුව කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම තමයි පින්වතුනි යහපත් ධාර්මික රැකිලක්ෂාවන් කරමින් කටයුතු කරමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරලා අවසානයේදී මම කීර්ති ප්‍රශංසා ලැබමින් අවසානයේදී උතුම් අමා මහ නිවන් සුව ළඟා කර ගන්නවා කියන උතුම් අරමුණ ඇති කරගෙන හිතේ සාදුකාරයක් පවත්වන්න. ඔබ පින්වතුන්ලා අද මේ උතුම් වෙසක් පුර 15 වක පුන් පොහොව දවසේදී ධර්මය ශ්‍රවණය කළා. ඒ ධර්මය අහලා ඔබ අපි හැම දිනෙකම ධර්මය ශ්‍රවණය කරලා ඔබගේ ජීවිතය මෙලව වශයෙන් පරලොව වශයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කර ගන්නට ලැබේවා. මේ ධර්මාන ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ලැබේවා. ඒ වගේම ඔබ පින්වතුන්ලා ඔබ අපි හැම දිනෙකම අවසානයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් දේව මනුස්ස කෙලවර උතුම් අමා මහ නිවන් සුව ළඟා කර ගන්නට මේ උතුම් වූ ධර්ම දේශනාවන් හේතු වේවා, හේතු ආසනාම වේවා විත්වා කියලා සාදුකාරයක් පවත්වලා හැම දිනෙකම දෙවියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට මා සමග මේ ගාථාවන් සජ්ජායනා කරන්නට හොඳයි. මා සමග මේ ගාථාවන් කියන්න. ඉත්තාවතාච අම්මේහි සම්භතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දහම් පරිස්කාර පූජා කරන්නට යෙදුණ ඒ සෝමා අබේපාලදී මෑණියන්ට මේ පින් හේතු වාසනා වේවා වෙත්වා. සංසාර දහදුක් කෙලවර උතුම් අමා මහ නිවන් සුව ළඟා කරගන්නට මේ උතුම් වූ පින්කම හේතු වේවා, හේතු ආසනාව වේවා විස්වා කියලා සාදුකාරයක් පවත්වලා හැම දිනෙකම වැඳගන්න හොඳයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත ආයෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තිහි භවන්තු දී. හොඳයි, හැමදෙනෙක්ම තෙරුවන් සරණයි.